අපි අද බලාපොරොත්තු වෙන්නේ විදුලි මිනුම්පකරණ යටතේ තියෙන විභවමානී කියන මිනුම්පකරණය ගැන. ඒතර විභවමානී කියන මිනුම්පකරණයට මූලධර්මය වෙන්නේ වින්ස්ටන් සේතු මූලධර්මය. ඒතර වින්ස්ටන් සේතු මූලධර්මයේ කරෙන්නේ ලක්ෂ දෙකක විභවයන් සමාන කිරීම මගින් ප්‍රතිරෝධ දෙකක අගයන් සංසන්දනය කරන. يعني දන්නා ප්‍රතිරෝධයක් භාවිතා කරලා ප්‍රතිරෝධ තුනක් භාවිතා කරලා නොදන්නා ප්‍රතිරෝධයක අගය සොයන්න පුළුවන්. මෙතෙන්දී අපි ඒක R1 R2 R3 R4 කියලා ප්‍රතිරෝධ හතරක් භාවිතා කරනවා. එතකොට මෙන්න මේ A ලක්ෂයේ විභවය B ලක්ෂයේ විභවයට සමාන වෙනකොට මෙන්න මේ ප්‍රතිරෝධවල අගයන් අතර අනුපාතය R1ට R2 සමානයි R3ට R4 කියලා ගන්න පුළුවන්. එතකොට මේකේ අගයන් තුනක ප්‍රතිරෝධයන් දන්නවනම් උදන්නා ප්‍රතිරෝධයක අගය හොයා ගන්න පුළුවන් මේක භාවිතා කරලා. එතකොට මේකෙදී අපි විභවයන් සමාන වුණාම ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට මෙන්න මේ මැදබිඳු ගැලවුණු පාට අංකය 0 වෙනවා. මේකට විශේෂිත වූ ගැලවුණු මීටරයක් භාවිතා කරන්නේ සාමාන්‍ය ගැලවුණු මීටරයක් ඉවට අපි ලකුණු දෙන්නෙත් නැහැ ඒ විභාගෙදී. එතකොට භාවිතා කරන විභවමානය කියන එකේ වැදගත්කම තමයි අපි සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක විභවාන්තරයක් මනින්න වෝල්ට් මීටරයක් භාවිතා කරොත් දැන් වෝල්ට් මීටරයකින් විභවාන්තරය මනින්නට අපි වෝල්ට් මීටර භාවිතා කරන්නේ. එතකොට මේකේ ශූන්‍ය තියෙන. එතකොට මේ පැත්තට අපිට උත්ක්‍රමණය වෙනවා. මේක දනරින තියෙනවා. අපි හිතමු පරිපථයක ලක්ෂ දෙකක් අතර විභවාන්තරය ප්‍රතිරෝධයක් කරා තියෙන විභවාන්තරය මනින්න අපි වෝල්ට් මීටරයක් මෙතන සම්බන්ධ කරනවා. එතකොට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරාම ඇත්තට මේක වෝල්ට් මීටරේ තියෙන්නේ ගැලනෝමීටරේ මූලධර්මය. එතකොට ගැලනෝමීටර මූලධර්මය කියන්නේ මේකේ තියෙන කම්බි දඟරය. එතකොට මේ කම්බි දඟරය උත්ක්‍රමණය වෙන්න නම් මේකට ධාරාවක් අවශ්‍ය වෙනවා. ඒ ධාරාව ලබා ගන්නවා මේ පරිපථයෙන් යම් කොටසක්. එතකොට පරිපථයේ ගලන ධාරාවෙන් යම් කොටසක් ලබා ගැනීම මගින් තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට ඇත්තටම ලක්ෂ දෙකක් අතර නිවැරදි විභවාන්තරයක් වෝල්ට් මීටරකින් බලන්න. ඒ හින්දා අන්න ඒකට මේ වෙන විකල්පයක් විදිහට තමයි අපි විභවමානී කියන පරිපථයේ සකසලා තියෙන්නේ. එතකොට විභවමානී ගත්තාම අපිට දැන් මේ පරිපථයට ගියොත් මේ වගේ පරිපථයක් තමයි විභවමානය කියලා කියන්නේ. මේක මීටර් රූලක් මත තමයි පරිපථ සටහන ගත්තාම තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට අපි සම්බන්ධ කරන විදුලි ගාම් බලය ඊනෝට්න කෝෂයක් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශූන්‍ය වෙන. එතකොට අපි ඔකට විශේෂ වූ කෝෂයක් තියෙනවා. ඒකේ අපිට ප්‍රතිරෝධයක් නැති වෙන්න ඕනේ. ඊළඟට විදුලි ගාම් බලය නියතව පවතින ඕනේ. හින්දා මේකට භාවිතා කරන්නේ ඇකියුමුලේටර් එක. ඒ කියන්නේ මේක කාර් බැටරියක් කියලා ගන්න පුළුවන්. කුඩා කාර් බැටරියක්. නමුත් අපි දැනට අපි භාවිතා කරන්නේ මේ විදුලි සැපියුමක් يعني කරන්ට් සෝස් එකක්. මේක තමයි තමුන් සම්මතව භාවිතා කරන්න ඕන උපකරණේ. එතකොට ඒක භාවිතා කරන හේතුව තමයි මේකේ විදුලි ගාම් බලය වැඩි වේලාවක් නියතව තබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පරිපථයේ මෙන්න මේ විභවමාන කම්බියේ හරහා පවතින විභවාන්තරයෙන් නියතව තියා ගන්න පුළුවන්. එතකොට මේකට භාවිතා කරන විශේෂිත වූ කම්බියක් අපිට ඒක බලා ගන්න පුළුවන්. දැන් මේකේ ශ්‍රේණිගතව කම්බි හතරක් සම්බන්ධ කරලා මීටර් හතරක් දිගේ තිය පරිපථයක් තියෙන්නේ. එතකොට මෙන්න මේකට අපි වෝල්ටීයතාවයක් සැපෙව්වහම මෙන්න මේ කම්බිහි L දිගක් හරහා පවතින විභවාන්තරයේ E නෝට්ට සමාන වෙනවා. එතකොට අපි මේකෙන් මිනුමක් ගන්න නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ තමයි මේ කම්බිහි ඒකක දිගක පවතින විභවාන්තරේ හොයාගන්න එක, K කියන එක. එතකොට ඒක හොයාගත්තොත් අපිට මෙතන දැන් ඒකේ සම්මත ක්‍රමේ නම් මේකට තියෙනවා ලෙක්ලාච් කියලා කෝෂයක්. එතකොට ඒක භාවිතයෙන් තමයි අපි K හොයන්නේ. නමුත් අපි මේක මෙතනින් අපි 4 වෝල්ට් යන E නෝට් කියන එක අපි L දිගක විභව අන්තරය සමානයි E නෝට් කියලා ගත්තොත් මෙතනින් අපිට හොයා ගන්න පුළුවන් ඒකක දිගක විභව අන්තරය සමානයි E නෝට් බෙදීම L. ඔකට අපි කියනවා K කියලා. ඒක K කියන්නේ ඔක විභව බැස්ම කියලා කියනවා. එතකොට E නෝට් යට L. එතකොට මේකේ ඒකක එන්නේ මීටරයට වෝල්ට්. එතකොට විභවමානයෙන් අපි මිනුමක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ K යගේ දැනගෙන තිබිය යුතුමයි. හරි? දැන් අපි බලමු මේ වගේ විභවමානයක් අපි දැන් මේ කෝෂයක් තියෙනවා. මේකේ විදුලි ගාම් බලය විභවමානයේ භාවිතයෙන් කොහොමද ගණනය කරන්න කියලා. يعني සොයාගන්න කියලා.
එතකොට මුල්ම අපි මේ පරිපතේ සකස් කර ගන්නවා. එතකොට අපි මේකට මේ ඇකියුමুলেටර් එකක් භාවිතා කරන්න. ඒ වෙනුවට අපි භාවිතා කරන්නේ කරන්ට් සෝස් එකක් නැත්නම් පවර් සප්ලයි එකක්. ඒක පවර් සප්ලයි එකේ අපි මෙතන දීලා තියෙන්නේ මේක 2 වෝල්ට් ගන්න පුළුවන්, 4 වෝල්ට්, 6 වෝල්ට් එහෙම ගන්න පුළුවන්. ඒතර මේකේ සම්මත ක්‍රමය නෙවෙයි. සම්මත ක්‍රමනේ අපි නියත විද්‍යුත් ගුවන් බලයක් සහිත ඇකියුමুলেටර් භාවිතා කරනවා. මෙතන 4 වෝල්ට් අපි කියන්නේ 4 වෝල්ට් භාවිතා කරොත් මේකේ සප්ලයි විභවය නැත්නම් සැපියුම් විභවය හැටියට. එතකොට මෙන්න මේ කම්බි මේ දෙකලවර විභවාන්තරය 4 වෝල්ට් සමාන වෙනවා. හරි, එතකොට ඔයකේ මීටර් 4ක් දිග ඇති කම්බියක් තියෙන එක 4 වෝල්ට් කියලා සමාන වෙනවා. එතකොට ඒකක දිගක විභවාන්තර මීටර් එකක විභවාන්තර එහෙම නම් ගන්න පුළුවන්. 4 බෙදීම 4 කියන්නේ එකේනවා මීටරේට වෝල්ට් 1යි. ඕක තමයි මේකේ ඒ බොහොම සරලයි. එතකොට අපි දැන් මේක භාවිතයෙන් පාඨාංකයක් ගන්නකොට මුලින්ම කරන්න ඕන දේ තමයි. එතකොට මේක අපි භාවිතා කරනවා මැද බිඳු ගැලනෝමීටර. මේක විශේෂිත ගැලනෝමීටරයක්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ධාරාව ගමන් කරන දිශාව මේක අපිට මැනගන්න පුළුවන්. එතකොට මේකට එක පැත්තකට විතර ක්‍රියාත්මක වුණොත් අපිට ධාරාව දෙපැත්තටම ගලනවද කියලා බලා ගන්න බැහැ. ඊට පස්සේ අපි පරිපථයේ ස්විචය දැන් මේක මෙතනින් අපි ස්විචය භාවිතා කරන්නේ. ස්විචය මේ කියන්නේ සංවෘත කර ගමන් ඔන් කරලා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ පරිපථයේ කම්බියේ දෙකලවරට අපි තියලා මේක පරීක්ෂා කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මේක ධාරාව දිගටම ලබා දීලා තියන්නේ. එහෙම දුනොත් මේ කම්බිය රත් වෙලා ප්‍රතිරෝධය වැඩි වෙලා ඒක දිග විභවන්තරේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ට අපි දැන් මේ කෝෂය සම්බන්ධ කරලා තියෙන්නේ මේ ආකාරයට. ওই සම්බන්ධ කරපු කෝෂය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේකට අපි ආරක්ෂක ප්‍රතිරෝධයක් නිතරම භාවිතා කරනවා. ආරක්ෂක ප්‍රතිරෝධයක් නොමැතිව දැම්මොත් මේ ගැලනෝමීටරේ මේ පිච් වෙන්න පුළුවන්. මොකද මේක හරහා විශාල ධාරාවක් ගැලීම සෑමිටම වළක්වන්න බලා ගන්න ඕන. ඊට පස්සේ ආරක්ෂක ප්‍රතිරෝධයට සමාන්තරගතව අපි සම්බන්ධ කරලා තියෙනවා තවත් ස්විචයක්. තොර අපේ ස්විචය සංවෘත කරන මේකේ නිවැරදි සම්පූර්ණ ලක්ෂ්‍යය ලබා ගන්න අවස්ථාවේදී මේ කී එකත් එක්ක හරි. ඊට පස්සේ මෙතනට අපි සම්බන්ධ කරපු මැද බිඳු ගැලනෝමීටරය